ඊයේ දවසේදී ලංකාවට අලුත් තානාපතිනියක් සම්බන්ධ වුණා. ඇය හෝති තාන් ට්‍රුක් මහත්මිය, ඉන්දුනීසියානු තානාපතිනිය. අද දිනවෙන පුවත්පත වාර්තා කරලා තිනවා ජනාධිපතිවරයා එතුමියත් එක්ක කතා බහ කරද්දී කතා කරපු සුවිශේෂී කාරණාවක්. කෘෂි භෝගවලට ඉහළ මියක් ලැබුණු නිසා ගොවීන්ගේ අතමිට සරු වුණා කියලා ජනාධිපතිවරයා කතා කරන කතාව දිනවෙන පුවත්පත වාර්තා කරලා තිනවා. වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනදාර දෙමින් ඉහළ මිලක් හදේ කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීන්ට ප්‍රතිලාභ අත්ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායිය ප්‍රකාශ කරලා තිනවා. මෙහෙම කතා කරලා තියෙන්නේ බෙදුන්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසියෙකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති වූ බවත් ප්‍රකාශ කිරීමත් එක්ක මෙහෙම කතාබහ කරලා තියෙන ශ්‍රී ලංකාවට අලුතෙන් පත් කර ලැබ සිටින වියට්නාම සමාජවාදී ජනරජයේ තානාධිපතිනි හෝති තාන් ට්‍රුක් මහත්මිය ජනාධිපති මන්දිරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අත්පත්‍රය වාර දීපු අවස්ථාවේදී එහිදී දෙපිරිස අතර සාකච්ඡාවක් පැවතුණා. මේ සාකච්ඡාවේදී අපි දන්නවා වියට්නාමය කියලා කියන්නේ කෘෂිකාර්මික රටක්. දෙරට අතර සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් සහ කොහොමද රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් සමගිව ඉදිරියට ගෙන යන්නේ, රටවල් දෙකේම සංවර්ධනයට මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක කතා බහ. හරිදී හරියටම දැනගන්න පත්තරමේන්තුව රටගෙන දකින පුවත් පිටු අතරින් බුද්ධික වික්‍රමාදිර සමඟ